පොල් සම්බෝල කන්න අපි කවුරුත් ආසයිනේ. ඉස්සර නම් අපි පොල් සම්බෝල හැදුවේ වංගෙඩියේ කොටලා, ගල්ලේ අඹරලා. ඒ දැන් අපිට ඒ වගේ වෙලාවක් නැති හින්දා මම ඔයගලන්ට කියලා දෙනවා කොහොමද කියලා ඉක්මනටම පොල් සම්බෝල හදාගන්න. මං හිතන්නේ කාගේ ගෙවල් වල අපි කාගේ ගෙවල් වල තියෙන මේ වගේ ලේසියෙන් අඹර ගන්න පුළුවන් උපකරණ. එහෙම නැත්නම් අපිට මේ වගේ පොඩි වංගෙඩියකින් වුණත් මේක හදා ගන්න පුළුවන්. මම දැන් ඉස්සෙල්ලාම කියලා දෙන්නම් කොහොමද අපි මේ වගේ එකක් පාවිච්චි කරලා අපි කොහොමද මේ සම්බෝල හදාගන්නේ කියලා. දැන් මම මෙතන ගාගත්ත පොල්, උම්බල කඩ, ලුණු, සුදු ලුණු, රතු ලුණු, අමු මිරිස්, ගම් මිරිස්, මිරිස් කෑලි. එතකොට මේ ඔක්කොම අපි දාගන්නවා මේකට. දාගෙන අපි බලන්න මිනිත්තුකටත් අඩු වෙලාවකින් අපි මේ පොල් සම්බෝල ඉක්මනටම අඹර ගත්තා. දැන් අපිට තියෙන්නේ මේකට දෙහි දාගන්න. දැන් අපි මේකට දෙහි ටිකක් එකතු කරගන්න. දැන් මේ වගේ දෙහි අපේ අර ගෙදර හීනාරන් තියනවා නම් ඒව වුණත් හරි ෂෝක්. මේ සම්බෝලේට හරි රසයි. අපි දැන් මේක මේසිට යවන්න මේ වගේ දීසියකට දාගන්න. දැන් මම කරන්නම් කොහොමද මේ පොඩි වංගෙඩියේ මේක අපි කරගන්නේ. අර කලින් ආකාරයටම අපි කපාගත්ත ලුණු, සුදු ලුණු, ඒ සියලුම දේවල් පොල් නැතුව අපි දාලා ඉස්සෙල්ලා හොඳට කොටා ගන්නවා. මේව හොඳට තැලුනම අපි ටික ටික පොල් එකතු කරලා මේ විදියට කොටා ගන්න. දැන් මේක හොඳටම කැටිලා. දැන් අපි මේක භාජනයකට කවල දාන්න ඕනෙත් නැහැ. මේකටම දෙහි දාලා කවලම් කරන්න පුළුවන්. එහෙම නැත්නම් දෙහි දාලම කොටන්න තිබුණා. දෙහි ටිකක් දාලා අපි නාරන් ටිකකුත් දාමුකෝ මේකට. දැන් අපි මේක මේසෙට යවන්න දීසියකට දාගන්න. ඔයගලන් දැක්කනේ මේ සම්බෝලේ කොච්චර ඉක්මනට අපි හදාගත්තද කියලා. දැන් මේකත් එක්ක උණු උණු බත් එක්ක, එහෙම නැත්නම් පාන් එක්ක මේ සම්බෝලේ කන්න පුළුවන්. මම ඊළඟ සැරේ කියලා දෙන්නම් මේ සම්බෝලේ එක්ක කන්න රස චිකන් එකක්. මං අනවම ආයි හම් වෙමු. Thank you.